අයිබෝවන් හරිදී හරියටම ගෙන එන සියත ටීවී මධ්‍යහන පුවත් විකාශය සමගින් මම අංජනා කරුණාරත්න ප්‍රථමයෙන් සිරස්තල විවිධ අය අර්බුද හදන්න හැදුවත් අර්බුද හදන්න පුළුවන් පවුලක් නෙවෙයි අපි ජනපති අවධාරණය කරයි ශ්‍රී ලංකාවේ තුන්වන කොවිඩ් රැල්ලක් පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන් අනතුරු ඇඟවීමක් තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට කොරෝනා වැළඳෙයි වහබ්බාදී ප්‍රවර්ධනය කළ පුද්ගලිකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවට වෙළඳුන්ගේ බලය අත්පත් කර ගන්නා තොග වෙළඳාමේ බලය අත්පත් කරගත යුතුයි අමාත්‍ය වාසුදේව කියයි බඩුමිල පාලනය කර නොගැනීම තුලින් ඉදිරියේදී ජනතාවට ජීවත් වීමට නොහැකි තත්ත්වයක් උදා වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කියයි දැන් දේශීය පුවා පළාත් සභා මැතිවරණය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති පනත් කෙටුම්පත හෝ ඒ ඇති ව්‍යාකූලතා හෝ ඉවත් කර මැතිවරණයේ කඩිනමින් පැවැත්වීමට පියවර ගන්නයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ පාර්ශ්වයන්ට උපදෙස් ලබා දී තිබෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන පළාත් සභා සංසදයේ සමග සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පස්වරුවේදී පැවැත්වුණා ඒ ජනාධිපති කාර්යාලයේදී දැනට තියෙන පළාත් සභා පවත්වන්නට තියෙන බාධකය වන ඒ ගෙනාපු පනත ඉවත් කරගන්නට ඕන. ඉතින් මේක ක්‍රියාත්මක කරන්න කියලා අමතිතුමාගෙන් ඉල්ලා සිටිනවා. ඒක ඉල්ලාස් කරගත්තයි පස්සේ අපිට මැතිවරණයක් පවත්වන්නට පුළුවන්. මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා කොච්චර දේශපාලන පරිණතභාවයෙන් යුක්තද කියන්නේ මට කිසිම අවස්ථාවකදී කිසිම බලපෑමක් කළා නැහැ කිසිම පත්වීමකදී හෝ ක්‍රියාවකදී. ඒ වගේම බැසිල් රාජපක්ෂ මැතිතුමාත් මට කිසිම අවස්ථාවකදී කිසිම අයුරකින් බලපෑමක් කළා නැහැ කිසිම පත්වීමකට හෝ කිසිම දෙයක්. අපි කිසිම විතක කිසිම අර්බුදයක් නැතුව මේ රට ගෙනියනවායි කියන එක මම නිර්භව මොකද විවිධාය අර්බුද හදන්නට හදනවා එහෙම අර්බුද හදන්නට පුළුවන් පවුලක් නෙමෙයි අපි හැම වෙලාවෙදී විපක්ෂයේ විසින් වැරදි මත ගෙනේනවා මුලින් කිව්වා පාස්කු ඉරිදා වාර්තා හංගගෙන ඉන්නවා කියලා හැබැයි මට පෙබරවාරි පළවෙනිදා තමයි මේක බාර දුන්නේ පෙබරවාරි 28 වෙනිදා වෙනකොට දැන් බොහෝ හුඟක් ජනාධිපති කොමිෂන් ජීවිතේට එළියට ඇවිල්ලා නැහැ. දැන් මේක දවස් 28 වෙනකොට මම කැබිනට් මණ්ඩලයටත් ඉදිරිපත් කරලා පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරා. මේ සිද්ධිය සිද්ධ වුණේ පසුගිය රජ කාලේ ජනාධිපති කොමිෂමපත් කරේ හිටපු ජනාධිපති තුමා කාඩිනල් තුමා හම් වෙන්න ගිය අවස්ථාවේදී මාවපත් වෙලා මම උන්වහන්සේගෙන් ඇහුවා ඔබ වහන්සේට මේ කොමිසම ගැන විශ්වාසයක් තියෙනවද එහෙම නැත්නම් මේක අලුතෙන් පත් කරන්න ඕනද කියලා. උන්වහන්සේ කිව්වා නෑ අපිට මේ මට මේක ගැන හොඳටම විශ්වාසයි මේක පත් අලුතෙන් පත් කරන්න ඕනේ නෑ කරගෙන යන්න. ඊට පස්සේ මම ඇහුවා එහෙමනම් ඔබ වහන්සේගේ නියෝජිතේ තවත් මේකට ඇතුළත් කරන්නද කියලා. එතකොට උන්වහන්සේ කිව්වා එපා ඒක කළොත් මේක එක පැත්තකට ගියා කියලා විශ්වාස හිතන්නට පුළුවන් කියලා. එල කිව්වා අපේ මගේ නීතිඥවරේ කැමතිස්ස මේක ඉන්නවා ඒක හින්දා මේකට මට විශ්වාසයක් තියෙනවා කියලා. ඉතින් ඒක හින්දා තමයි මම මේක යන්න දුන්නේ. ඊළඟට දැන් සමහර මම දැක්ක කියනවා සමහර ඒවා හංගගෙන ඉන්නවා කියලා. කොමිෂන් වාර්තාවේ මුලින්ම තියෙනවා මන්ත්‍රීවරුත් දන්නවා ඒක දෙලියට ඇවිල්ලා තියෙන නිසා X කියලා ලකුණු කරලා තියෙන කාණ්ඩ ජාතික ආරක්ෂාව පිළිබඳ බලපාන කරුණ ඒවා සාක්ෂි සටහන් කරගැනීමේදී පුද්ගලිකම් පමණක් සටහන් කරගත්තු සාක්ෂි ඒවා ප්‍රසිද්ධ කරනවා නම් ඒ ගැන හොඳින් සිතා බලන්න ඒවා මොකද ජාතික ආරක්ෂාවට ඍජුවම බලපාන කරුණු බුද්ධ්‍යංශ වලින් දුන්නු කරුණු කිය. එතන මේවා ජාතික ආරක්ෂාව පිළිබඳ බුද්ධ්‍යංශ කියපු කරුණු සහ ඒවා සමහර නිර්දේශ ඒවා මට බලපානේ. නමුත් ඒවත් අපි නීති ප්‍රතිවරයාට ඉදිරිපත් කළා තියෙනවා. මම හැබැයි ඒක පැහැදිලිවම ලිපියක් යවුවා. ඒවා කිසිම අයුරකින් ප්‍රසිද්ධියටපත් කරන්නට එපා. මොකද ඒක කොමිෂමෙන්ම නිර්දේශ කළා තියෙන ඒවා. සාක්ෂි වලට පාවිච්චි කරන්න ඕන නම් ඒවා පාවිච්චි කරන්නේ මම හිතන්නේ ඒකේ පාවිච්චි කරන දෙයක් නෑ. අපි නීති ප්‍රතිවරයාට ඒවා මම හැම එකක්ම වාර දීලා තියෙනවා. කොළපිටිය වෙළඳ සංකීර්ණය සංවර්ධනය කිරීමේ යෝජිත ව්‍යාපෘතිය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ එළි දැක්වීම ඊයේ අරලියගහ මන්ත්‍රියේදී සිදු කෙරුණා.
දැනට කොළුපිටියේ වෙළඳපළ පවතින ස්ථානයේ මහල් 39 කින් යුතුව නව වෙළඳ හා නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට නියමිතයි. එහි පළමු දෙවැනි හා තෙවැනි මහල් මුළු මුනින්ම වෙළඳ සංකීර්ණ වෙනුවෙන් පෙන්වී තිබෙනවා. අටවැනි මහලේ සිට ඉහළට කුරුණු දෙකක් මත ඉදිවන මෙය මහල් 30ක සුපිරි නිවාස සංකීර්ණයක්. මෙම නව වෙළඳ සංකීර්ණය සංචාරක ආකර්ෂණීය ස්ථානයක් ලෙසත් දේශීය ආහාර සංස්කෘතිය පිළිමිපුවන ආකාරයටත් නිර්මාණය කර තිබීම විශේෂත්වයක්. කොළඹ මහනගර සභාවේ අනුමැතියෙන් පසුව යෝජිත ව්‍යාපෘතිය කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කිරීමට නියමිතයි. වසර 3කින් නිමා කිරීමට නියමිත මෙම නව ව්‍යාපෘතිය සඳහා අප්‍රේල් මාසයේ මුල් ගල් තැබීමට අපේක්ෂිතයි. නාගරික සංවර්ධන අධිකාරිය කොළඹ මහනගර සභාව සහ ඊට ඉදිරිපත් වන ආයෝජන සමාගම සමග එක්ව මෙම නව ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලබන බවයි අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනය කළේ. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය ආචාර්ය නාලකගොඩ හේවා, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝජිත රාජපක්ෂ, කොළඹ නගරාධිපතිනි රෝසි සේනානායක, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන්ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජෙනරාල් එන්.පී.කේ. රණවීර ඇතුළු මහත්ම මහත්මින් පිළිසක්ත එක්ව සිටියා. ශ්‍රී ලංකාව තුළ වහප් සහ ජිහාඩ් මතවාදයේ පැතිරවීම සම්බන්ධයෙන් පුත්කලෙකු ත්‍රස්ත විමර්ශන කොට්ටාසේ විසින් දෙමළ කොටදී අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා මේ සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ කළා. ඊයේ දින දෙමටකොඩ ප්‍රදේශයේදී ත්‍රස්ත ක්‍රියා විමර්ශන කොට්ටාෂය මගින් මාවනැල්ල මුරුතවිල ප්‍රදේශයේ පදිංචි 67 රෂීඩ් අජ්ජුල් අක්බර් නැමැති පුද්ගලයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. මේ පුද්ගලයා අත්අඩංගුවටගෙන තිබෙන්නේ අප රට තුළ මුස්ලිම් මූලධර්මවාදී වහබ් මතවාදය ප්‍රචාරය කිරීම සහ ඒ සම්බන්ධයෙන් විවිධ ප්‍රචාරක මාධ්‍යයන් උපයෝගී කර ගනිමින් යම් යම් ප්‍රචාරක ක්‍රම අනුගමනය කිරීම සම්බන්ධයෙන් මේ පුද්ගලයා ජමාතේ ඉස්ලාම් නැමැති සංවිධානයේ හිටපු සභාපතිවරයාද වන අතර මාවනැල්ල බුදුපිලිම කැඩීමේ සිද්ධියට අදාළ සැකකරුවන්ගේ ළඟම ඥාතියෙකුද වන බවටයි අනාවරණය වී තිබෙන්නේ. සම්ප්‍රදායික මුස්ලිම්වරුන් විසින් පාත්‍රාගණ යනු ලබන මුස්ලිම් ආගමික චාරිත්‍ර එවාගෙම අනිකුත් විධිවලට පරිබාහිර වූ වහබ් මතවාදය මෙරට තුල ව්‍යාප්ත කිරීමට මොහු වසර ගණනාවක සිට කටයුතු කර ඇති පුද්ගලයෙකු බවට පෙනී ගොස් තිබෙනවා. මොහු විසින් ජමාතේ ඉස්ලාම් සංවිධානයේ නමින් ප්‍රචාරය කරන ලද අල් හසනාත් නැමැති සගරාවක් මගින් නිරන්තරයෙන්ම මුස්ලිම් මූලධර්මවාදය එවාගෙම අන්තවාදය වහබ්වාදය පැතිරවීමට යම් යම් කරුණු ඉදිරිපත් කර ඇති බවට අනාවරණය වී තිබෙනවා. අල් හසනාත් නැමැති සංගරාව මගින් විවිධ ලිපි පර කරමින් ආගමික සංවාදයක් ඇති කිරීමට මේ පුද්ගලයා කාලයක් තිස්සේ උත්සාහ දරා ඇති බවටයි වාර්තා වෙන්නේ. මෙම අත්අඩංගුවටගත් සැකකරු ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝගයක් ලබාගෙන තවදුරටත් ප්‍රශ්න කිරීමට නියමිතව තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාටද COVID-19 වෛරසය අසාධනීය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අබ්දුල් හලීම් මහතාටද COVID-19 වෛරසය අසාධනීය වී ඇති බවට තහවුරු වී තිබෙනවා. COVID-19 වෛරසය ආසාදනය වී මෙරට සිදු වූ තවත් මරණ පහක් පිළිබඳව ඊයේ දින වාර්තා වීමන් සමග මෙරට සමස්ත COVID මරණ සංඛ්‍යාව 525 දක්වා ඉහළ ගොස් තිබෙනවා. COVID වෛරසය ආසාදනය වූ නව රෝගීන් 297 දෙනෙකු පිළිබඳවද ඊයේ දින වාර්තා වූ අතර මේ වන විට ශ්‍රී ලංකාව තුළ වාර්තා වන සමස්ත COVID රෝගීන්ගේ සංඛ්‍යාව 87286ක්. මේ අතර කරුණායක නිදහස් වෙළඳ කලාපය තුළ තවත් පුද්ගලයන් 43 දෙනෙකු COVID ආසාදිතින් බවට හඳුනාගෙන තිබෙනවා. ඒ අනුව කරුණායක නිදහස් වෙළඳ කලාපය තුළ නව ආසාදිතින් 63 දෙනෙකු හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අංශය තහවුරු කළේ. මේ අතර ශ්‍රී ලංකාව තුළ කොවිඩ් තුන්වන රැල්ලක් ආරම්භ වීමේ අවධානමක් පවතින බවටයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අනතුරු අඟවන්නේ. දැනට රටේ පවතින තත්ත්වය අනුව කිසිදු නිරෝධායන තත්ත්වයක් සංචරණ සීමා සඳහා බලපාන අයුරින් අපිට නීති නිකුත් කරලා නැහැ. සංචරණ සීමා සාමාන්‍ය පරිදි රට තුළ ක්‍රියාත්මක වෙනවා. මේ තත්ත්වය හමුවේ තමයි අපි පාස්කු උත්සවය සහ නව අලුත් අවුරුදු උත්සවය සමරන්න සැරසෙන්නේ. විශේෂයෙන්ම ලෝකයේ මේ වෙද්දි බ්‍රසීලය වගේ රටවල් බලාපොරොත්තු නොවන අන්දමින් COVID-19 ආසාදනය ඉතාමත්ම සීග්‍රයෙන් පැතිර යන උන්ට පාලනය කරගත නොහැකි මට්ටමින් පැතිර යමින් තියෙන අවස්ථාවක අපි පාස්කු උත්සව සහ අලුත් අවුරුද්ද සමරන්න සැරසෙන්නේ. ඒ නිසා අපි මේ මොහොතේ අනතුරු අඟවනවා ඉදිරියේදී එන පාස්කු උත්සව සහ අලුත් අවුරුද්ද සඳහා රජය සහ සෞඛ්‍ය අමාත්‍යාංශය නිසි මාර්ගෝපදේශ හදලා කටයුතු කරේ නැත්නම් අපිට අලුත් අවුරුද්දෙන් පස්සේ තුන්වෙනි COVID රැල්ලක මහා ව්‍යසනයකට මුහුණ දෙන්න සිද්ධ වෙයි කියන එක සම්බන්ධව අපි අනතුරු අඟවනවා.
සීනි සඳහා අඩු කළ බදු මුදල සීනි අලෙවි කරන වෙළඳුන් විසින් උපයා ගැනීමට එරෙහිව ක්‍රියාත්මක කළ හැකි නව නීතියක් සකස් කළ යුතු බව අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා පවසනවා. ඒ පාදුක ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ආණ්ඩුව රුපියල් 50 ඉඳලා 125ට බදු අඩු කරා සීනි කිලෝ 1ක. ඒකෙන් බලාපොරොත්තු වෙන ආණ්ඩුව ඒ අඩු කරපු බදු ගාන අඩු කළා සීනි ගෙන්නන උදවිය සීනි විකුණයි කියලා. නමුත් සීනි විකුණනායකලේ මොකද ඒ අපි අඩු කරපු බද්ද ඒක ළඟේ සාක්කුවේ දාගත්තා. ඒක එක්තරා විදිහක නීති විරෝධී වැඩක්. ඒ නිසා මේ පිළිබඳව ආණ්ඩුවට වෙච්ච අලාභය ජනතාවට වෙච්ච අලාභය මේ ගැන මවුන්ට් විරුද්ධව ක්‍රියා කරන නීතියක් අපි හොයාගත යුතුයි නැත්නම් හදාගත යුතුයි. සාමාන්‍ය මෙලෙන්දෙකුට තමන් කැමති ගානකට බඩු විකුණන්න පුළුවන්. ඒකට අපි පාලන මිලක් දාලා නැත්නම් අපි මේ කරේ පාලන මිලක් දාන එක නෙමෙයි. එයාගෙන් අය කරපු බද්ද අඩු කළා. එතකොට අපි හිතුවා මේ අඩුව පාලනට ගලාගෙන යයි කියලා. නමුත් ඒක නෙමෙයි උනේ. ඒ නිසා ආණ්ඩුවටත් පාඩුයි ජනතාවටත් පාඩුයි. එතන මේ වෙළෙන්දන්ගේ බලය කඩන තොග වෙළෙන්දාමට රජය ඇතුල් වෙලා රජය අතර තොග වෙළෙන්දාමේ තරංකාරීත්වය දැන් අත්පත් කරගතියි. භාණ්ඩවල මිල රජයට පාලනය කර ගැනීමට නොහැකි වීම මත ඉදිරියේදී ජනතාව ජීවත් වීමේ නොහැකි තත්ත්වයකට පත්වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්නායක මහතා පවසනවා. ඒ අම්බලංගුඩ ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් පළ කරමින් සමහර වාර්තාවල තියෙනවා තව 6 මාසයක් යනකොට හාල් කිලෝ එක රුපියල් 200ක් වෙනවායි කියලා. පුරෝගතනය කරනවා. මුං ඇට කිලෝ එකක් රුපියල් 1200යි. කොහොමද සිංගල අවුරුද්දට කවුන්ට් ටිකක් හදාගන්නේ? ඇයි මේක පාලනය කරන්න බැරි? ගෑස් සිලින්ඩරය ලබන මාසේ ඉඳලා රුපියල් 800කින් වැඩි වෙනවායි කියලා කියනවා. ඩීසල් පෙට්‍රල් තව නොබෝ දිනකින් වැඩි වෙනවා. ආණ්ඩුව දැන් ඒකට කියනවා ලෝකවලට පොලේ වැඩි වෙලා කියනවා. ඒ වැඩි වෙලා තියෙන නිසා වැඩි කරන්න අපිට වෙනවයි කියලා දැන් නිදහසට කරුණු හදාගෙන යනවා. මෙහෙම බඩු මිල වැඩි වෙන්න ගියොත් මහජන සේවාවන් වැඩි වෙන්න ගියොත් මිනිස්සු ජීවත් වෙන්නේ කොහොමද කියලා ආණ්ඩුවට කිසිම හැඟීමක් නැහැ. දැන් ඒ කාලේ යහපාලන ආණ්ඩුවට බැන්නනේ බැඳුම් කර හොරු කිය කොච්චර බැන්නද? බැලලා කිව්වේ මොකක්ද? බැඳුම් කර හොරු ඔක්කොම උසාවියට ගෙනල්ලා නඩු දානවයි කියලා කිව්වා. එකෙකුටවත් නඩු දා ගන්න බැරුණා. ඒ බැඳුම් කර හොරු ගැන කතා කරපු ආණ්ඩුව දැන් මොකද්ද වෙලා තියෙන්නේ? දැන් මේ රටේ මිනිස්සු කන බොන මේ සීනි ටික හොරගම් කරලා තියෙන මුදල රුපියල් බිලියන 16ක්. එය බැඳුම් කර ගනුදෙනුවටත් වඩා බිලියන 3ක් වැඩි. සීනි බදු වංචාවට මූලික වූ පිරිස් රජය විසින් හෙළි කළ යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හෙට්ටිආරච්චි මහතා පවසනවා. ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී මේ රටේ ඉතිහාසයේ සිද්ධ වෙච්ච විශාලතම වංචාව තමයි සීනි බදු වංචාව. අපි අහනවා ආණ්ඩුවේ මේ සීනිබදු වංචාව සිද්ධ වෙච්ච බව ආණ්ඩුව පිළිගන්නවද? රටේ ජනතාවට එදිනෙදා තුන් වේල කාලේ බොයිලා ඉන්න තියෙන පරිසරය නිර්මාණය කරනව වෙනුවට තමන්ගේ ගජ මිතුරන්ට සීනි මුදලාල්ලාට පොල්තෙල් මුදලාල්ලාට තෛල් මුදලාල්ලාට ඕන විදියට බදු සහන ලබා දීලා ඒ සඳහා බදු අඩු කළා තමන්ට ඕන විදියට ඊට පස්සේ වැඩි කළා. අද මොකද්ද මේ රටේ ජනතාවට ඉතුරු කරලා තියෙන්නේ? එක භාණ්ඩයක මිල අඩු කරගන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. අහිංසක මිනිස්සු තුන් වේල හරියට කන්නේ නැහැ ලෙව කනවාද? පැහැදිලුවම මේ ආණ්ඩුවට අපි කියනවා කරුණා කළා මේ මහා මොලකරු කවුද? මේකට කවුද ආණ්ඩුවේ ඉන්න ඉයලම තලේ ඉන්න මිනිස්සු මේ තදහා අවශ්‍ය වටාපිටාව සකස් කළා එවුන්ට මේ වංචාව සිද්ධ කරන්න ඉඩ කළා දීලා තියෙනවා. මේක මහා බැංකු මංකොල්ලයටත් වඩා දෙගුණයක් තෙගුණයක් වෙන කෝටි ප්‍රකෝටි ගාණක් මේ රට අහිමි කරපු වංචාවක්. අසත්‍ය ප්‍රකාශ නිකුත් කරමින් විපක්ෂයේ ජනතාව නොමග යැවීමට කටයුතු නොකළ යුතු බව අමාත්‍ය ඩලස් අලහපෙරම මහතා පවසනවා. ඒ දික්වැල ප්‍රදේශයේ පැවති ජන හමුවකට එක් වෙමින් අපේ සහෝදර විපක්ෂ දේශපාලඥයන් ඉල්ලන්නේ එකම ඉල්ලීමයි. දේශපාලඥයෝ විවේචනය කරන්න පුළුවන්. දේශපාලඥයෝ අනිකාට ඇඟිල්ල දික් කරනවා. අපි විපක්ෂයේ ඉද්දිත් එහෙමමයි. දේශපාලකයෝ වාචාල කතා කියනවා. දේශපාලකයෝ බොරු කියනවා. දේශපාලකයෝ බොරු කියනවා කියන එක, දේශපාලකයෝ වාචාල කතා කරනවා කියන එක, දේශපාලකයෝ චරිත ඝාතනය කරනවා කියලා කියන එක මේ රටේ අලුත් දෙයක් නෙමෙයි. ආණ්ඩුව මොන ආණ්ඩුව වුණා, මොන පක්ෂේ වුණත් මේ සංස්කෘතිය එහෙමම තියෙනවා. අපි ඉල්ලන්නේ ඒක තිබිච්චාවේ. මිනිස්සු එක දන්නවා. හැබැයි නොමග යැවීම කරන්න එපා. බොරු කියන එකයි නොමග යැවීමයි කියන්නේ දෙක. නොමග යැවීම කරන්න එපා. ඒක හොඳ දෙයක් නෙමෙයි. ඒ තරුණයෝ රැකියාව විරේතභාවය වෙන අපේක්ෂා බංග වීම නිසා බොම ලේසියෙන් සල්ලි අතට ගන්න පුළුවන් කර්මාන්තයක් තිබුණා ලංකාවේ. ඒක තමයි කුඩු කර්මාන්තය. ඒතර තමයි ගෝඨාභය රාජපක්ෂ ජනතුමා කිව්වේ මේ කුඩු උවදුරෙන් රට බේර ගන්නවා කියලා.
දරුවෝ කුඩු වසංගතෙන් බේරගන්න ජනාධිපතිතුමා නියෝග කළ තියෙනවා ත්‍රිවිධ හමුදාවන්ට පොලිසියට STF එකට රටේ කවදාවත් නොතිබිච්ච විදිහෙන් මෙහෙම යනවා මැතිවරණයේදී ජනතාවට දුන් පොරොන්දු ඉටු කිරීමට රජය අපහසුත් වී ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිකොට මහතා පවසනවා ඒ ගාල්ල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකදී කිසා ගෝතමිය අබහෙව්වා වගේ තමයි අද මේ ආණ්ඩුව ගැන කලකිරිච්ච නැති ගයක් හොයා ගන්න බෑ කියලා මේ රටේ අද මේ ආණ්ඩුව බලයට ගේන්න මාංශෙච්ච ස්වාමින්වහන්සේලමයි අනුශාසනා කරන්නේ පොල් බෑ පෙන්නල බෑ කියලාද කියලා අහපු බන්දුල ගුණවර්ධන මහත්තයලට හාල්වල සීනි මිල කොහොමද කියලා ජනතාවගෙන් අහපු බන්දුල ගුණවර්ධන මහත්තයලට අද මාධ්‍යවේදියෙක් කැවුවම කොහෙදර ඔබතුමා අඩු කරපු බඩු තියෙන වෙළඳ පොලේ කොහෙද තියෙන්නේ කියලා අහුවම හරියට කේන් තියෙනවා දැන් කොල්ලු බජරි මතක් වෙලා හෙට අනිත් දෙකයි හබුරු ඒ වගේම කෙහෙල්මුව මේවා කාපල්ල කියලා කියයි අද අර හම්බන්තොට මිනිස්සු රජුන් තනන්න මූලික වෙච්ච දිස්ත්‍රික් එක මිනිස්සු මාරාන්තික උපවාසේ වැටිලා ඉන්නවා බිරින්දාවෘත් එක්ක ආදිවාසී නායකයෝ ඉතිහාසයේ පළවෙනි වතාවට තමන්ට ජීවත් වෙච්ච තමන්ගේ නිජ භූමි ඒව ආරක්ෂා කරලා දෙන්න කියලා ඉල්ලලා අධිකරණයට ගිහිල්ලා තියෙනවා මහා ඔරු වංචාකාරයෝ සාරල වගේ අය රට පනිද්දි දහරාන්ගේ ඝාතකයේ සුලමුල හොයාගන්න මහමලකාරයෝ හොරාගන්න බැරුව ඉද්දෙද්දි කිව්වට වැඩක් නැහැ ලෝකෙට ගිහිල්ලා මානව හිමිකම් කොමසාරිස්වරිය පක්ෂග්‍රාහී කිය. දැන් රටවට අපවත් කිහිපයක් කෙටි. මහියංගනේ සොරබර වැව්ගම්පහ කුඹුගොල්ල ප්‍රදේශයේ විදුලි සරවැදීමෙන් වනාලිය කුමිය ගොස් තිබෙනවා. අස්වනු නෙලීමට ආසන්නව පවතින කුඹුරක ආරක්ෂාව සඳහා ඉදිකරන ලද අනවසර විදුලි බැටක විදුලි සරවැදීමෙන් මෙම වන අලියා මිය ගොස් ඇති බවයි මහියංගනේ පොලිසිය පවසන්නේ. මේ අලිවැටෝ එකක්වත් සත්‍යමත් නැහැ. කෙනෙක්වත් නැහැ මේ අලිවැටෝ සම්බන්ධව බලන්නේවත් මොනවද කරන්නේ. අලිය මැරුණ ගමන් එනවා. ඒ වුන් අරන් ගියාවිල්ලා. නැමදාම මේ වැඩේ කරන්න පුළුවන් ළමයි මරලා දානවා. ගෙවල් කඩනවා. කිසිම දෙයකට කිසිම මේ පිළිතුරක් නැහැ මේ මිනිසුන්ගේ. මගේ දුව. කට උත්තරයක් ගන්න කියලා අරන් ගිහින් පාර ගෙනාවේ නැහැ ළමයි දෙන්න බඩගින් ඉන්නේ. අලිවැටක් ගහනවා කියලා බොරුවට අද හේත්ති කරනවා හෙට හේත්ති කරනවා. අපට ඒක කඩා දානවා. නිකන් හිටවල දානවා. අපේ මේ අහල පහල ඉන්න මිනිසුන් නම් දන්නවනේ මොකද වෙන්නේ කියලා. කොළඹ ඉන්න මිනිසු දන්නේ නැහැ. මේක යමදිලා හිටියට වැඩක් නැහැ. අමති දාලා ඕනි प्रदेशवासी මෙම වනාලි පැටවා පිළිබඳව ප්‍රදේශයේ වනජීවී කාර්යාලය වෙත දැනුම් දීමෙන් අනතුරුව අලි පැටවා ප්‍රතිකාර සඳහා යොමු කර තිබෙනවා මොනරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවායි ප්‍රාදේශීය සභා කොට්ටහසේට අයත් ප්‍රදේශයේ පිහිටා ඇති ඇල්ලවල ඇල්ල මධ්‍යම කඳුකර ප්‍රදේශයට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වය හමුවේ ඉතා මනරම් ආකාරයෙන් ගලා බස්නා බව අප ප්‍රාදේශීය වාර්තාකරුවන් පවසනවා මෙම දිය ඇල්ල වෙත මේ දිනවල සංචාරකින් මෙන්ම විශාල ජනතාවක් පැමිණෙන බවටද තොරතුරු වාර්තා වෙනවා පැරෑලිය මලවැන්න ප්‍රදේශවාසීන් පිරිසක් ඊයේ පස්වරුවේ උද්ඝෝෂණයක නිරත වුණා. ඒ තෙල්වත්ත මලවැන්න ප්‍රදේශයේ පොල් ඉඩම් වැලිහැරීම සඳහා බලපත් ලබා දීමට විරෝධය පළ කරමින් උද්ඝෝෂකින් පිරිස ප්‍රථමයෙන් සීනිගම දේවාලයේ සිට විරෝධතා පුවරු රැගෙන විරෝධතා වැකි කියමින් පැරෑලිය මංසන්ධිය දක්වා පැමිණ පැරෑලිය මංසන්ධිය සිට විරෝධතා වැකි කියමින් විරෝධතාවේ නිරත වුණා. ඊයේ රාත්‍රියේ 11:40ට පමණ කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ තෝලංගමුවේදී කන්ටේනර් රථ දෙකක් ගැටී සිදු වූ අනතුරකින් එක් රියදුරෙකු බරපතල තුවාලත් අනෙක් රියදුරට සුළු තුවාලත් ලබා තිබෙනවා. මෙම අනතුර නිසා පැයකට ආසන්න කාලයක් කොළඹ නුවර මාර්ගයේ වාහන ධාවනයට බාධා එල්ල වුණා. එක් කන්ටේනර් රථයක් කොළඹ දෙස සිට නුවර දෙසට ධාවනය වී ඇති අතර අනෙක් කන්ටේනර් රථය නුවර සිට කොළඹට ධාවනය වෙමින් තිබේදී නුවර දෙස සිට පැමිණි කන්ටේනර් රථයේ රියදුරට නිඳ යාම හේතුවෙන් මෙම අනතුර සිදුවන්නට ඇති බවයි පොලිසිය පවසන්නේ. එම කන්ටේනර් රථය පිටුපසින් පැමිණි වෑන් රථයක්ද කන්ටේනර් රථයේ පිටුපසින් ගැටි හානිය සිදුව තිබෙනවා.
එම පුවතත් සමගින් අපගේ මධ්‍යහන පුවත් විකාශයේ මින්නිමාවට පත්වනවා. තවත් උණුසුම් තොරතුරු සඳහා පිවිසෙන්න www.siyathanews.lk අපගේ වෙබ් අඩවිය වෙත. යලිත් හමුවෙමු අපගේ සවස 6 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන්. ඔබට සුබ දවසක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.